ඔගොල්ලෝ එකතු වෙලා ඉන්නේ houseplan.lk එකත් එක්ක. ඉතින් අද දවසේ ඔගොල්ලෝ ඇවිත් තින්නේ රඹුක්කනට. රඹුක්කනට එන්න විශේෂත්වය තමයි අපි මම කිව්ව පහුගිය වීඩියෝ කිහිපයකින් අපි ඉවර කරලා දෙන ගෙවල් කිහිපයක් ගැන. ඉතින් මේ තියෙන්නේ ඒ එකකයක්. ලක්ෂ 47කට තමයි අපි මුලින්ම මේ ගෙදර ඇග්‍රීමන්ට් එක සයින් කළේ. ඊට පස්සේ මේ ගෙදර පොඩි පොඩි වෙනස්කම් වගේක් කරගත්ත. ඒකත් එක්ක ලක්ෂ 53කට වෙනකම් බජට් එක වැඩි වුණා. ඉතින් මම ඔයගලන්ට කියන්නේ මේ අන්තිමට ගත්තාම ලක්ෂ 53කින් ඉවර කරපු ලස්සන දෙමහල් නිවස ගැන අද විස්තර කතා කරන්න යන්නේ. ඉතින් එන්න ඇතුළට මම ඔක්කොම විස්තර කියන්නම්. ඉන්නේ අපි ලිවින් එකේ. ඒ කියන්නේ මේන් ඩෝ එකෙන් ඇතුළට ආවට පස්සේ අපි මේ ඉන්නේ ලිවින් ඒරියා එකේ. මේකේ අපි මේ දිශාවෙනුත් ඇතුළු වෙන දොරක් දාලා තියෙනවා. අපි ප්‍රධාන දොරෙන් තමයි ඉස්සෙල්ලා ඇතුළට ආවේ. ඉතින් මේ කොටසේ අපිට තියෙන්නේ සෝෆා එක තියාගෙන නෝමල් විදිහට ගේක ඇතුළට ආපු ගමන් තියෙන ලිවින් ඒරියා එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපි ආවොත් එහෙම දකුණු අත පැත්තේ තියෙනවා ස්ටයර්කේස් එක. බලන්න පේනවා. ඊට පස්සේ මෙතන බෙඩ්රූම් එකක් තියෙනවා. ඊට පස්සේ අපි මේ පැත්තට ආවොත් එහෙම මේ පැත්තේ ඩයිනින් එක තියෙනවා. ඒ කියන්නේ ඕපන් ලිවින් ඩයිනින් තමයි මේ ගෙදර තීම් එක වෙලා තියෙන්නේ. අනිත් විශේෂම දේ තමයි මේක අඩි 16යි 10ක ලිවින් ඒරියා එකක් තමයි මේ තියෙන කොටස. විශේෂයෙන්ම කියන්න ඕනේ දේවල් කිහිපයක් තියෙනවා. මේකේ ෆෑන් හයි කරලා තියෙනවා, සීලින් ෆෑන්. එතකොට ඒ වගේ දේවල් අපි අපේ බජට් එක ඇතුළු වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දේවල් කරගන්නව නම් කස්ටමර් කෙනෙක්ට පුළුවන් තමන්ගේ අවශ්‍යතාවය අනුව කරගන්න. ඒගොල්ලන්ට කිව්වොත් ඒ විදිහට වෙනස් කරලා දෙනවා. අනිත් එක තමයි ඔයගලන්ට පේන්නේ නැති මේකේවල් මේ ගෙදර දොර ජනෙල් වල පාටවල වෙනසක්. මේක ගොඩක් ඩාර්ක් කලර් එකක් තමයි යූස් කරලා තියෙන්නේ. මොකද මේ ගෙදර තීම් එක උනේ මේ චොක්ලට් බ්‍රවුන් ඩාර්ක් පාටවල තමයි ඔක්කොම මේ ගෙදර ගියේ. වහලේ කලර් එක, දොර ජනෙල්, ඊට පස්සේ ඒ හැමදේම ඒ විදිහට තමයි ගියේ. ඉතින් මම ඉස්සෙල්ලාම කිව්වොත් එහෙම මේ කොටස මේ ගෙදර පොඩි බබාලා ඉන්නවා. ඉතින් ඒගොල්ලොන්ට මම හිතන්නේ ස්ටයර්කේස් එකෙන් යන්න බැරි වෙන්න තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. ඒක වහලා තියන්න පුළුවන් වෙන විදිහට. ඊට පස්සේ මේ තියෙන ස්ටයර්කේස් එකෙන් පල්ලෙහා කොටස. මේ කොටසේ ඒගොල්ලෝ පොඩි කබඩ් එකක් ගහලා තියෙනවා ස්ටයර්කේස් එකට යට. එතකොට ස්ටෝ කරන්න පුළුවන් වෙන විදිහට ඒරියා එකක් විදිහට මේක යූස් කරලා තියෙනවා. ඊට පස්සේ අපි ගියොත් එහෙම කාමරේට එන්න අපි ඇතුළට යමු. අපි ඇවිත් තියෙන්නේ පල්ලෙහා තට්ටුවේ තියෙන ඒ කියන්නේ පළවෙනි කාමරේට. ඒ කාමරේ සයිස් එක දිග අඩි 14යි, පළල අඩි 10යි. ඊට පස්සේ ඔයගලන්ට පේනවා අපි මේකේ ජනෙල් ඩිසයින් කරලා තියෙනවා. මේ පැත්තට ජනෙල් 3, 5, 6. ඉතින් අපි එක පැත්තකට විතරක් ජනෙල් දාන්න හේතුව මම වීඩියෝස් කිහිපයකදීම කියලා තියෙනවා අපේ ප්‍රයිවසි එකට වැදගත් වෙනවා. මොකද දෙපැත්තකින් ජනෙල් දැම්මහම ඕපන් වැඩි රූම් එකක්. ඉතින් අපි ඒකත් තීරණය කරලා ගොඩක් වෙලාවට එක පැත්තකට විතරයි කාමරේ ජනේලයක් දාන්නේ. ඉතින් ඕගලන්ට පේනවා මේක 14යි 10 රූම් එකක්. හොඳට ඉඩ කඩ ඇති විදිහට තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ මේකට උඩ තියෙන ස්ලැබ් එක, මේකට උඩ තියෙන ටෙරස් එක. ඒ කියන්නේ මේ ඕගලන්ට පේනවා මේ තියෙන ස්ලැබ් එකට උඩ තියෙන ටෙරස් එක. අපි යමු ඊළඟ කාමරේට. මම ඔබලන්ට කිහිප වතාවක්ම කියලා තියෙනවා අපි පඩිපෙලක් ඩිස්ටර්බ් නොවන විදිහට ගන්න කොහොමද කියලා. ඉතින් මේ ගෙදර මේ ඩිසයින් එකත් පඩිපෙල අනිත් හැමතැනටම ඩිස්ටර්බ් නොවන විදිහට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ කියන්නේ ලිවින් එකට ඕපන් වෙලා තියෙන, එහෙම නැත්නම් ඩයිනින් එකට ඕපන් වෙලා තියෙන, ඩයිනින් එකෙන් නගින්න තියෙන එහෙම කොටසක් නෙමෙයි. මොකද මේකේ ලිවින් එක වෙනමම ඒරියා එකක්. මේ පාත් එක අපි යූස් කරලා තියෙන්නේ ස්ටයර්කේස් එකට. එතකොට ඒකේ වෙනම ඉඩක් අපි අඩි 6ක් අරගෙන අපි මේක කියන්නේ
පඩිපෙළ මේ කැලේට බස්සලා තියෙනවා ඇත්තටම කිව්වොත්. ඉතින් එතකොට අපි මේ කැලේ අඳුරු නොවෙන්න හේතුව විදිහට අපි මෙන්න මේ විදිහට ග්ලාස් බොක්ස් පාවිච්චි කරා උඩ ඉඳන් යටටම. අපි සාමාන්‍යයෙන් කියනවා අඳුරු ගේකට වඩා ලස්සනට එළිය තියෙන ගයක් සිරියාවන්තයි කියලා. ඉතින් අපි හැම ඩිසයින් එකේදීම ඒ සිරියාවන්තකම ඔබලන් ගේ ඇතුළට අරගෙන ඉන්න උත්සාහ කරනවා. ඉතින් මේ කරලා තියෙනත් ඒ වගේ වැඩක්. මම කිව්වේ කලිනුත් මේ පඩිපෙළ අපි අඳුරු නොවෙන්න මේ විදිහට ග්ලාස් බොක්ස් තියලා තියෙනවා. ඊට අමතර ලොකු ෆ්‍රෙන්ච් සෝරි ෆික්ස් ග්ලාස් දෙකක් අපි පාවිච්චි කරලා තියෙනවා. ඒව අරින්න පුළුවන් වෙන විදිහට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේ විදිහට එළියට අරින්න පුළුවන්. එතකොට හොඳ වාතාශ්‍රයක් ගන්න පුළුවන්. ඒ වගේම මේකෙන් හොඳ ආලෝකයකුත් එනවා. දැන් මේක වීඩියෝ කරන වෙලාවට සාමාන්‍ය මේ වෙලාව හවස 4ට විතර කිට්ටුයි. ඉතින් මේ වෙලාවටත් මේකේ ඇතුළේ හොඳ ආලෝකයක් තියෙනවා කියලා ඔයගලන්ට පේනවා ඇති. ඉතින් එන්න අපි උඩ තට්ටුවට යමු. තට්ටුවේ තමයි මම ඉන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ තවත් දෙයක් තමයි සාමාන්‍යයෙන් අපි අර බිත්ති බඳින එක එක විදි තියෙනවනේ මේකේ උඩ තට්ටුවට ආවත් ඔයගලන්ට පේනවා අපි ඇදේට බිත්තිය බැඳලා තියෙනවා. ඒකට හේතුව තමයි ඉස්සරහ ඉඳන් බලන කෙනෙකුට හොඳ පෙනුමක් ගන්න. ඉතින් මේකෙදි මේ කොටස සම්පූර්ණයෙන්ම ටීවී ලොබි එකකට වගේ තමයි අපි ඩිසයින් කරලා තියෙන්නේ. මොකද පල්ලෙහාත් ලිවින් එකක් තියෙනවා. ඒ හින්දා මේ උඩ තට්ටුවේ මේ කොටස ලොබි එකක් විදිහට තමයි අපි යූස් කරන්නේ. මේ කස්ටමර් ඕන විදිහට මේක බුදු පිළිමේ තියන්න වෙනම තැනක් මෙම් වෙලා තියෙනවා. ඊසානන්ට වෙන්න ඊට පස්සේ උඩ තට්ටුවේ කාමර දෙකයි බාත්รูම් එකයි තියෙන්නේ ටෙරස් එකයි. අපි එමු ඇතුළට කාමරවලටත් විස්තර බලන්න. එන්න ඇතුළට. මේ තියෙන්නේ ටෙරස් එක උඩ තට්ටුවේ. ගෙදර පිටිපස්ස පැත්තට ටෙරස් එකේ ගත්තේ ඇයි කියන එක මම ඔයගලන්ට පෙන්නන්නම්. මේකේ ඔයගලන්ට බැලුවොත් පේනවා අර පැත්තේ ගඟක් තියෙනවා. ඉතින් ඒ view එක ගන්න තමයි මේ පැත්තට ටෙරස් එක ඩිසයින් කරලා තියෙන්නේ. මේ කොටසේ වහලේ කස්ටම කියන්නේ මේ සියල්ලම ඇඩිෂන් කස්ටමර් අවශ්‍ය වෙන විදිහට කස්ටමයිස් කරපු ඩිසයින් එකක් මේක. මොකද අපි මේකේ ඩිසයින් කරපු මූලික ගෙදර දාන්නම්. ඒකත් එක්ක කස්ටමර්ට ඕන විදිහට වෙනස් කරපු දේවල් මොනවාද කියලාත් ඔයගලන්ට බලන්න පුළුවන්. ඊට පස්සේ ඊට අමතරව ගත්තොත් එහෙම මේකේ සම්පූර්ණයෙන්ම මේ කොටසේ තියෙනවා අඩි 15යි 10 කොටසක් ටෙරස් එක විදිහට. ඔයගලන් පේනවා මේ ඔක්කොම ලයිට් ෆිටින්ස් ක්ලයන්ට් ඕන විදිහට එයා කස්ටමයිස් කරගෙන තියෙනවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි අපේ මොඩල් හවුස් වල කොහොමද වෝටර් ටැංක් එකට යන්නේ කියලා. මොකද වෝටර් ටැංක් එක අපි ගොඩක් වෙලාවට තුන් පැත්තකින්ම කවර් කරලා එක පැත්තකින් විතරයි ඕපන් තියන්නේ. ඒත් එකම තමයි يعني සාමාන්‍යයෙන් ගෙදර සම්පූර්ණ උසට වඩා උසින් වැඩි වෝටර් ටැංක් එක තියෙන එක සාමාන්‍ය අඩි 20ට වඩා වැඩි. ඉතින් මේ තියෙන්නේ මේ ගෙදර වෝටර් ටැංක් එකට නගින විදිය. ඔයගලන්ට බැලුවොත් පෙන්වන්නම් මේකේ සම්පූර්ණයෙන්ම වීඩියෝ එකේ බලනකොට ඔයගලන්ට පෙන්වන්නම් මේකේ කොහොමද තියෙන්නේ වෝටර් ටැංක් එකට යන තැන කොහොමද. ඉතින් ඉතුරු දේවල් බලන්න අපි ගේ ඇතුළට යමු. මේ තියෙන්නේ උඩ තට්ටුවේ බාත්รูම් එක. මේකේ ඔයගලන්ට ඇතුළට ආවත් පේනවා මේක 6යි 8යි බාත්รูම් එකක්. වොෂින් ඒරියා එක තියෙනවා. ඊට පස්සේ කොමන් එක සිංක් එක. මේ දේවල් ටික තමයි බාත්รูම් එකේ ඇරේන්ජ් වෙලා තියෙන්නේ. ඊට අමතරව විශේෂයෙන්ම කියන්න දෙයක් මේක එහෙමට නැහැ. මොකද ටයිල් ඩිසයින් එක ක්ලයන්ට් ඕන විදිහට තෝරලා තියෙන්නේ. 6යි 8යි බාත්รูම් එකක්. ඊට පස්සේ අපි යමු කෙලින්ම කාමරයට. මේ කාමරේ ගත්තොත් එහෙම මේකත් අඩි 10යි 12යි කාමරයක්. සෝරි අඩි 12යි 14යි කාමරයක් ලොකුයි. මේක මාස්ටර් බෙඩ්රූම් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මේ කොටසෙත් අපි කිව්වා වගේ මේ ජනෙල් පාවිච්චි කරලා තියෙනවා. එක ජනෙල් සෙට් එකක්. ජනෙල් පියන් තුනේ ජනෙල් සෙට් එකක්.
අඩි 6යි 5යි channel 3ක් තමයි දාලා තියෙන්නේ. ඊට අමතරව මේකේ arrangement එක ඔයගලන්ට පේනවා හොඳට ඉඩ කඩ තියෙන විදිහට තමයි තියෙන්නේ. මේකට ඒ කියන්නේ අපි දැනට ඇඳවල මුකුත් දාන්න කලින් තමයි ගෙදරට ඔක්කොම දේවල් දාන්න කලින් තමයි අපි අනිවාර්යෙන් වීඩියෝ එක ගන්න. ඒ හින්දා හරියටම size එක ගැන අදහසක් ගන්න අමාරු වෙයි. නමුත් අපි මේ 3D එකක් කරනකොට අපි හැමදෙස්sem කාමරයට සාපේක්ෂව ඒකට අපි දාන බෙඩ් එක සයිස් එකට බෙඩ් එක දානවා කපෙට් එකක් තියෙනවා නම් කපෙට් එක දානවා ඒ විදිහට අපි අනිවාර්යෙන්ම ඒ දේවලු දාලම තමයි 3D design එක දෙන්නේ මේ සතුටු හින්දා තමයි මම ගෙවල් දෙක තුනකුත් ඔයාලට කතා කරලා දුන්නේ. ඇත්ත වශයෙන්ම මම අපි පෙන්නවා මේ ගෙදර අතිසරයින් දුන්නා. ඒ වගේම අපේ රෙකමන්ඩ් කරලා තිබුණා කීප දණකදීම. ඇයි වරකට නෑ. වලගේ අර අඩුපාඩුවක් නෑ. පහුවෙන එක විතරයි. නැතුව ගෙදරට දාන බඩු වල පවා කිසිම අඩුපාඩුවක් නැතුව හැමදේම හොඳින් කරලා දුන්නා. ඒක ගැන ගොඩක් සතුටු වෙනවා. ඕල් මේ ස්තුතියට මණ්ඩාර. ඉස්සරහා කාමරයක් උඩ තට්ටු ඉස්සරහා කාමරේ 16යි 10යි කාමරයක් ඇත්තටම ගියොත් ලක්ෂ 47ට අපි මේ ගේ හදන්න පටන් ගත්තේ අවුරුදු දෙකකට කලින් ඊට පස්සේ කොවිඩ් ප්‍රශ්නය ආවා මේ අවුරුද්දේ ගිය අවුරුද්දෙත් රඹුක්කන කෑගල්ල පැතිවලට ගොඩක් වැස්ස ආවා ඒ කියන්නේ වර්ෂාපතනයේ වැඩි කාලයක් ආවා ඒකත් එක්ක අපිට ගිය අවුරුද්දේ තැන් කිහිපෙදීම පරක්කු වීම සිදු වුණා ඉතින් අවුරුදු දෙකක පරක්කු වීමක් මේ කියන්නේ අවුරුදු දෙකක් මේ ගෙදරට ගියා ඉතින් අපි ලක්ෂ 47කට මේ ගියේ ගත්තේ අවුරුදු දෙකකට කලින්. එතනදී අපි මේකෙදී අපි කස්ටමර් අනිවාර්යෙන් දැනුවත් කළා. අපි මේකෙදී මේ කාලෙදි බාර දෙනවයි කියලා කිව්වා. මෙතනදී අපිට කස්ටමර්ගේ පැත්තෙනුත් ලොකු සපෝට් එකක් ආවා. මොකද අපි ප්‍රෙෂර් වුණේ නැහැ කරන්න කරන්න කියලා අපිට කතා කළා කරලා දෙන්න කියලා කිව්වා. නමුත් හැමතිස්සෙම මිස්ටර් බණ්ඩාර අපිව තේරුම් අරගෙන අපිත් එක්ක ඩීල් කරා. ඉතින් මම කිව්වා අර ඉස්සෙල්ලාම කිව්ව විශේෂත්වයක් තියෙන බිත්තිය තමයි මේ තියෙන්නේ. සාමාන්‍ය විදිහට නැතුව ඇදයට බැඳපු බිත්තිය මේක තමයි මේකේ ඩිසයින් එක මේ තියෙන්නේ බැල්කනි එක මේක ඇත්තටම බැල්කනි එක මගේ ඉස්සරහා ඉඳන් එන කෙනෙකුට view එක තියෙන විදිහට තමයි අරගෙන තියෙන්නේ ඔයගලන්ට පේනවා මේතන හොඳට ඉඩ කඩක් තියෙනවා නිස්කලංකයි මොකද ගස් ගොඩක් තියෙන පැත්ත ඒ හින්දා රස්නේ නැහැ මේ තියෙන්නේ අර මම කිව්ව ස්ටයර් කේස් එක මේ ස්ටයර් කේස් එකේ මේ විදිහට ග්ලාස් බොක්ස් දාලා තියෙන්නේ ස්ටයර් කේස් එකට ඇතුලේ ආලෝකය වැඩි වෙන්නේ. ඒ කියන්නේ අඳුරු ගතිය නැති වෙන්නේ gedara. අනිත් එක තමයි මේ gedara හැම තිස්සෙම අපි পেইන්ට් එක white color වලින් ගන්න එක හේතුවක් තමයි මේ තියෙන පෙනුම එන එක. මේ gedara කස්ටමර්ට ඕන විදිහට වහලේ color එක වෙනස් කරලා තියෙනවා.
තව පොඩි ප්‍රශ්න කිහිපයක් තියෙනවා අපි මේ දවස්වල කතා කළ යුතුම දේවල් කිහිපයක් ඒ තමයි ටයිල් ප්‍රශ්නේ ටයිල් ගැන කතා කරොත් එහෙම මේ කාලෙදි ටයිල් ඇති වෙන්න තිබුණ කාලෙක තමයි මේ ටයිල් තීරුවේ I think ඒ හින්දා ඒගොල්ලන්ට ලස්සන ඩිසයින් තෝරගන්න පුළුවන් වුණා නමුත් මේ මාස කිහිපයට ඉවර කරන ගෙවල් වලදී අපිට ටයිල් තෝරන්න ලොකු අපහසුතාවයක් තියෙනවා ඒක පොදුවේ ලංකාවේ හැමෝටම තියෙන ප්‍රශ්නයක් ඉතින් අපි මේ ගෙදර එළිය වටපිටාව මේකේ වීඩියෝ එක අන්තිමට ගෙනත් දෙන්න එකතු වෙලා ඉන්න house plan hotel k එකත් එක්ක house plan hotel k youtube channel එකත් එක්ක ඒ වගේම තමයි ශ්‍රී ලංකන් house plan house facebook page එකත් එක්ක එකතු වෙලා ඉන්න අමතක කරන්නත් එපා අවසාන වශයෙන් කියන්න ඕනේ අපි අතින් අපි ආයතනයක් විදිහට house plan hotel k වලින් ගොඩක් ගෙවල් බාර දීලා දැනට තියෙනවා ඒ වගේම තමයි මම කලින් කිව්වාගේ අපි මීට කලින් youtube channel එකක් පටන් අරගෙන තිබුණ නැහැ අවුරුද්දක් වගේ කාලයක් තමයි මේක පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඒ කාලය ඇතුළත අපි ඉවර කරපු ගෙවල් කිහිපයක්ම දැම්මා. Facebook page එකේ විශේෂයෙන්ම live කිහිපයක්ම ගියා. විශේෂයෙන් කියන්න ඕනේ ඉතින් මේ අවුරුදු ගානට අපි යම් කිසි ගෙවල් ප්‍රමාණයක් අපි වීඩියෝ කරන්න නැතුවත් එළියට දීපු අවස්ථා තියෙනවා. නමුත් දැන් වීඩියෝ එකත් එක්ක අපි එළියට දෙන්න. ඉතින් එකතු වෙලා ඉන්න houseplan.lk එකත් එක්ක අමතක කරන්න එපා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ගෙදර මම කලින් කිව්වා වගේ පරක්කු වෙලා තියෙන ගයක්. ඉතින් අපේ මිස්ටර් බණ්ඩාරට thank you කියන්න ඕනේ ඇත්තටම මේ වෙලාවේදී අපිට ලොකු support එකක් දුන්නා මේ ගෙදර ඉවර කරගන්න. යාගේ පැත්තෙන් දී යුතු සියලුම support එක අපිට දුන්නා. ඉතින් එකතු වෙලා ඉන්න අමතක කරන්න එපා. 07030800500 අපේ number එක Viber WhatsApp Imo ඕනම line එකකින් call එකක් දෙන්න අපිට. ඔගලන්ගේ විස්තර කතා කරගන්න ඔගලන්ගේ සිහින නිවහන හැබෑවක් කරගන්න එකතු වෙලා ඉන්න අපිත් එක්ක.